සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් ගොඩක් අය අහලා තිබුණ දෙයක් තමයි මේ පැරණි දේවල් අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවද කියලා. ඉතින් අපි හිතුවා පැරණි දේවල් සම්බන්ධව වීඩියෝ පටයක් ඔබත් එක්ක බෙදා හදාගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝ එකට අද දවසේදී විවිධ විදිහේ පැරණි දේවල් එකතු කරලා තිනවා. ඒ අතරින් ඊටම වැදගත් කියන දෙයක් තමයි මේ තියෙන VOC plate එක කියලා කියන්නේ. ඉතින් VOC plate එක ගැන කතා කරනකොට වැඩිපුරම ඔබ දන්නා කාරණාවක් තමයි මේ function සම්බන්ධව. ඉතින් function ගැන කතා කරනකොට VOC ගැන VOC plate එක ඇතුලේ diamond එකක් තියෙනවා නැත්නම් radium function එකක් තියෙනවා කියලා ඔබ අහලා ඇති. නමුත් අද දවසේදී මේ ඔබට පේන්න තියෙන්නේ ඒ විදිහේ radium function තියෙන එකක්වත් නැත්නම් ඔය මැදින් diamond එකක් තියෙනවා කියන එකක්වත් නෙවෙයි. ඉතින් මේකේ තියෙන ෆන්ක්ෂන් එක තමයි මේ ප්ලේට් එක උඩට යම් කිසි විදිහේ V ඇට ටිකක් දැම්මොත් එහෙම ඒ V පොරි බවට පත් වෙනවා කියලා තමයි මොන් කියලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ පටය නම් ගොඩක් පැරණි එකක්. ඉතින් වර්තමාන වෙනකොට මේ දේවල් තාම මේ විදිහටම සුරක්ෂිතව තියනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගොඩක් VOC ලොකු රැල්ලක් ආවා. ඒක නිසා සමහරක් විට මේ වගේ දේවල් විකුණන්නත් ඇති. සමහරක් අයගේ දේවල් අස්ථානගත වෙන්නත් ඇති. මොකද හොර සතුරු උවදුරු වැඩිපුර තියෙනවානේ. මොකද කෝටි ගානකට මේ වගේ දෙයක් යනවා කියලා දැනගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් හොරකම් කරන්න සහ වැරදි දේවල් කරන්න මිනිස්සු ගොඩක් පෙළඹෙන හින්දා. ඉතින් අද දවසේදී මේ වීඩියෝ පටය ගෙනල්ලා තියෙන්නේ ඔබත් එවැනි හොරකමකට අහු වෙන්නවත් නැත්නම් ඔබත් ඒ වගේ තණ්හාව අධික පුද්ගලයෙක් කරන්නවත් නෙවෙයි. ඔබගේ දැනුම ටිකක් වැඩි කරන්න ලංකාවේ මෙවැනි දෙයක් තියෙනවා. මෙවැනි දේවල් මිනිස්සු ගාව තියෙනවා. මේක ව්‍යාජ වෙන්න පුළුවන් නැත්නම් මේක ඔරිජිනල් වෙන්න පුළුවන්. අපි මේක ඔරිජිනල් එකක්ද ව්‍යාජ එකක්ද කියලා නෙමෙයි අද දවසේදී කතා කරන්නේ. ඔබට මේ සම්බන්ධව අලුත් තොරතුරු ටිකක් දැනගන්න සහ නොදන්නා කෙනෙක් නම් ඔබ මේ පිළිබඳව පොඩ්ඩක් දැනුවත් වෙන්න තමයි අද දවසේදී මේ වීඩියෝ පටය සම්පූර්ණයෙන්ම ගෙනත් තියෙන්නේ. ඉතින් මේකේ අපි ගත්තොත් එහෙම මේකේ VOC කියලා සඳහන් කරලා තියෙනවා. මේ ප්ලේට් එක ගත්තොත් ඒ ප්ලේට් එකේ ඒ තියෙන ලෝහය මොකද්ද කියලා නම් අපිට හරියටම හිතා ගන්න බැහැ. මොකද මේ ලෝහය ගොඩක් අය කියන විදිහට ඉරිඩියම් ලෝහය කියලා තමයි කියන්නේ. ඉතින් ඉරිඩියම් ලෝහයෙන් මෙවැනි ප්ලේට් එකක් නිර්මාණය කරන්නේ ඇයි කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඉරිඩියම් ලෝහය කියන්නේ ඊටාම දුර්ලභ ලෝහයක්. ඉතින් ඇයි මේ ඉරිඩියම් ලෝහය මේ වගේ ප්ලේට් වලට භාවිතා කරේ කියලා අපිට තාම හිතා ගන්න බැහැ. මොකද ඉරිඩියම් ලෝහය පිළිබඳව යකුරාවන අපි තොරතුරු හොයනකොට අපිට හොයා ගන්න පුළුවන් වුණ දෙයක් තමයි මේ ඉරිඩියම් ලෝහය භාවිතා කරලා තමයි මේ අකුණු සන්නායක පවා නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ අකුණු සන්නායක වලටත් කෝටි ගාණක් මුදලක් දීලා ඒව ගන්න හේතුව වෙන කිසිම එකක් නෙමෙයි මේ ඉරිඩියම් ලෝහය නිසා කියලා තමයි අපිට හොයා ගන්න පුළුවන් වුණේ. ඉතින් එවැනි ඉරිඩියම් ලෝහයක් වගේ දෙයකින් මේකත් නිර්මාණය කරේ ඇයි? මොකක් හරි හේතුවක් තියෙනවද? ඉතින් ඉරිඩියම් ලෝහයට අපි නොදන්නා බලගතු වෙනත් දෙයක් තියෙනවා. දැන් අපි දන්න එකක් තමයි මේ ඉරිඩියම් ලෝහයට අකුණු වල තියෙන ශක්තිය ඇද ගැනීමේ, ඒක ගබඩා කර ගැනීමේ ඒ ගුණයක් තියෙනවා කියලා. ඉතින් ඒ ගුණය නිසා ඒ ඉරිඩියම් ලෝහය භාවිතා කරලා ඒ කාලෙදී අකුණු සන්නායක නිර්මාණය කරා වෙන්න පුළුවන්. නමුත් මෙවැනි ප්ලේට් එකක් නිර්මාණය කරන්නේ ඇයි? මොකක්ද ඒකට හේතුව? ඉතින් මෙතන උෂ්ණත්වයේ වැඩිවීමක් තියෙනවා කියලා මේ අය පෙන්වන්න උත්සාහ කරනවා. මේ තියෙන ෆන්ක්ෂන් එකෙන් මේ V පොරි බවට පත් වෙන එකෙන්. ඉතින් සමහරක් විට ඇත්තටම මේ අය ව්‍යාජ දෙයක් කරනවාද? මේ පොළව ඇතුලේ නැත්තම් උඳුනක් නිර්මාණය කරලා තියෙනවා. දැන් අපිට හිතෙන්න පුළුවන් දේවල්නේ. සාමාන්‍යයෙන් අපි යම් කිසි දෙයක් දිහා බලනකොට මේක තමයි රියල්, මේක ඇත්තම සත්‍ය, පරම සත්‍ය කියලා ඒකම ග්‍රහණය කරගන්නවට වඩා යකුරාවන අපි කැමති ඔබ ටිකක් තර්කානු බුද්ධියෙන් පොඩ්ඩක් බලනවා නම් තර්ක කරනවා නම් එහෙම වෙන්න පුළුවන්ද? ඇයි එහෙම වෙන්නේ කියලා වාගේ. ඉතින් අපිටත් තේරුණ දෙයක් තමයි මේකේ ඇතුලේ සමහරක් විට මේ අය මොකක් හරි ක්‍රමයකට මෙතන අඟුරු ටිකක් ඇතුලට දාලා මේක වහලා ඉවරලා, මොකද අපිට මේක පෙන්වන්නේ නැහැ ඇතුලේ මොන වගේ දේවල් තියෙනවද කියලා. ඉතින් සමහරක් විට එහෙම දෙයක් කරලා මෙතන මේ වගේ ලස්සන ටෙලි නාට්‍යයක් රූගත කරන්නත් පුළුවන්. බැරි නෑ. ඉතින් මොලේ තියෙන කෙනෙක් සමහරක් විට එවැනි දෙයක් කරලා මේ වගේ වීඩියෝ පටය කරගෙන ලෝකයා
නැත්තම් අපි කතා වෙතින් සමාජයේ පොඩ්ඩක් කලබන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම නොවෙනවා කියලා අපි කියන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් සමහරක් විට මේක ඔරිජිනල් එකක් වෙන්නත් පුළුවන්. මොකද 100%ක්ම යකුල රාවණ channel එකේ අපි කිසිම කෙනෙකුට මේක ඔන්ලයින් බලා ගන්නවත් නැත්තම් අපේ අතටවත් මේක ගෙනල්ලා දීලා ඉවරලා අපි මෙහෙම අතේ තියාගෙන බලලා නැහැ. ඉතින් අපිට හම්බ වෙන වීඩියෝ පට සහ ඒ තියෙන සාක්ෂි මත දැන් මේ වීඩියෝ එකේදී වුන් කතා කරන දේවල් ඒ දේවල් අපි සංසන්දනය කරලා තමයි ඒ තියෙන තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගන්නේ. ඉතින් ඔබට තේරෙන විදිහට මේ ලෝහයෙන් ඇයි මේක නිර්මාණය කරේ ඉරිඩියම් කියන ලෝහයකින් මෙවැනි දෙයක් නිර්මාණය කරන්න හේතුව මොකක්ද සහ ඔබට තේරෙන විදිහට මේක ෆේක් එකක්ද ඔරිජිනල් එකක්ද කියලා ඔබගේ කියවීම අපිත් එක්ක බෙදා හදාගන්න. මොකද ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අකුර රාවණා channel එක බලන හැමෝටම වැදගත් වෙනවා ඔබ දාන කමෙන්ට් එක. මොකද ඔබ දන්නා දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදා හදාගන්න පුළුවන් හොඳ ස්ටේජ් එකක් තමයි යකුල රාවණා channel එක කියලා කියන්නේ. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ පටය සම්බන්ධව ඔබත් එක්ක බෙදා හදාගත්ත තොරතුරු ප්‍රමාණවත් ඇති කියලා. ඉතින් අපි යමු මේ වීඩියෝ පටේ ඉදිරියට. ඇත්තටම මේ මොකක්ද තියෙන්නේ? ඉතින් අපි මේ සම්බන්ධව ටිකක් තොරතුරු හොයලා බැලුවා. අපිට හොයාගන්න පුළුවන් වුණ විදියට මේක තමයි රාවණ ගල කියලා කියන්නේ. ඉතින් රාවණ ගල කියන්නේ මොකක්ද කියලා අපි ටිකක් හොයලා බැලුවා. ඉතින් Google කරලා බැලුවා, විවිධ සයිට් වල ගිහිල්ලා බැලුවා. ඊට පස්සේ social media වල ටිකක් අපි සමීක්ෂණය කරලා බැලුවා. එහම රාවණ ගල කියලා එකක් තියෙනවද කියලා. ඉතින් රාවණ ගල කියලා එකක් ඒ කාලේ තිබුණා කියලා විවිධ තොරතුරු අපිට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් අපි ගොඩක් උත්සාහ කරා පැරණන් සම්බන්ධ කරගන්න. ඉතින් පැරණි අවුරුදු 70ක් 80ක් සාමාන්‍යයෙන් 85ක් විතර වෙන අත්තම්මලාගෙන් සීයලාගෙන් අපි මේ පිළිබඳව සාකච්ඡා කරා. ඉතින් ඔවුන් කියන විදිහට රාවණා ගල කියලා එකක් ඒ කාලේ තිබුණා. හැබැයි ඒ රාවණා ගල කියන එක අද දවසේදී මේ තියෙන රාවණා ගල වෙන්න බෑ කියලා තමයි ගොඩක් අයගේ මතය වුණේ. මොකද රාවණා කියන්නේ ඒ කාලේදී තාක්ෂණීය දියුණු කරපු මේ විපර්යාසයක් කරපු තාක්ෂණීය ලෝකෙටම පෙන්නපු කෙනා නෙවෙයි. මොකද රාවණා කියන්නේ ඔහු වෙදතුරෙක්. ඉතින් ඔහුගේ වැඩිපුර කියවීම තිබුණේ ලෙඩ ගැන නැත්නම් ඖෂධ ගැන. ඉතින් මේ තිබුණ රෝග සුව කරන්නේ කොහොමද කියලා තමයි ඔහුගේ මතය තිබුණේ. ඉතින් ඒක නිසා රාවණා ගල කියලා එකක් තිබුණා. ඒක ගොඩක් කාලවට අද දවසේ අපි දන්නවා වගේ විස අදින්න තියෙන නැත්නම් මේ විවිධ සර්පයන් දෂ්ට කරපුවාම විස අදින්න තියෙන ගලක් වගේ. ඒකෙන් ගොඩක් කාලවට කරේ මේ මිනිසුන්ගේ තියෙන ඒ ලෙඩ දුක් හඳුනාගෙන ඒකට ප්‍රතිකාර කිරීම පමණයි කියලා තමයි ගොඩක් අයගේ මතය වුණේ. ඉතින් ඒ කියන්නේ මිනිසුන්ගේ මතය තමයි අපි ගොඩක් කාලවට साक्षा कर लिखित तौर संबंध अभी किसी में होड़ुआ बेरी उना गुड़ाक आर्टिकल तिबुना वेबसाइट इतिंग एवं तबकने लियपू देवासा अभी एव संबंधवाद गाने गुड़ाक लावट मे गमी व्यवहार तीयन तन तम अद वसी मे सोशल मीडिया सह वेबसाइट तीयन तौर अभी गाने मुखद अभी लिखित तौर गाने गुड़ाक लावट पतपत पुलवांग सह पुष्क पोत्ता पेरा देवालिंग हमबेन वना एक मई गुडाक्म वेदगा අද දවසේදී මේ කතා කරන රාවණා ගල පිළිබඳව අපි හොයනකොට රාවණා ගල් කිහිපයක් තිබුණා කියලා කියනවා ලංකාවේ. ඉතින් ඒ රාවණා ගල් වල මේ කියන්නේ ගැමි විහාරයේ තියෙන දේවල්. ඉතින් රාවණා ගල් වල ගොඩක් කාලවලට ගත්තොත් එහෙම ඒවා භාවිතා කරලා තියෙන්නේ රාවණාගේ දනුමරරේ ක්‍රියාත්මක කිරීම සහ විවිධ ශිල්ප ක්‍රම සඳහා තමන්ගේ තිබුණු ඒ තිබුණු ක්‍රමවේදය භාවිතා කරන්න අපි අද දවසේදී ගොඩක් යානාවලට භාවිතා කරන යතුර වගේ නැත්තම් අපි විවිධ දේවල් කරනකොට අපි භාවිතා කරන උපකරණයක් වාගේ තමයි ඒ කාලේ මේ රාවණා ගල භාවිතා කරේ කියලා කියනවා. ඉතින් මේ රාවණා ගල කියන්නේ ඊටාම දැවැන්ත දෙයක්. ඉතින් ඒක නිසා මේ රාවණා ගලට විවිධ ශක්තියින් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ ශක්තියින් පෙන්වන්න තමයි මේ වීඩියෝ පටේ ඔබට පේන්න ඇති පැහැදිලිව මෙතනදී විවිධ ක්‍රියාකලාපයන් රාශියක් කරනවා. ඉතින් මොහු කරන දේවල් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මොහු ඔහුගේ නියපොතු කපන්න උත්සාහ කරනවා. මොකද රාවණා ගල අතේ තියාගෙන නියපොත්ත කපලා පේනනවා. මේ නියපොත්ත කැපෙන්නේ නැහැ. ඒකෙන් උත්සාහ කරන්නේ මෙතනදී රාවණා ගල තියෙන කෙනෙක්ගේ නැත්තම් අපි හෙනරාජ තෛලිය පිළිබඳව කතා කරලා තිනවා. හෙනරාජ තෛලිය තියෙන කෙනෙක් හෙනරාජ තෛලිය ළඟ තියාගෙන ඉන්න කෙනෙක් ගත්තොත් එහෙම ඔහුට වෙඩි තියන්නවත් බෑ කියලා තමයි මේ ගැමි විවහාරයේ මතය තියෙන්නේ. ඉතින් වෙඩි නොවදින දෙයක් හැටියට හෙනරාජ තෛලිය අද දවසේදී හඳුන්වනවා. ඉතින් අපි රාවණා ගල පිළිබඳව කතා කරන කොටත් රාවණා ගලටත් එහෙම රාවණා ගල අතේ තියෙන කෙනෙකුට එහෙම හානියක් කරන්න බෑ කියලා තමයි මෙතන මොහු කරලා පෙන්නන්නේ. ඉතින් මොහු නියපොතු කපන්න උත්සාහ කරනවා. නියපොතු කැපෙන්නේ නැහැ. රාවණා ගල පැත්තකින් දිලා නියපොත්ත කපනවා. නියපොත්ත කැපෙනවා. එතකොට රාවණා ගල
අතේ තියාගෙන ඔහු කපල පෙන්නනවා ඔහුගේ අර අතේ තියෙන කතුරෙන් එතන තියෙන කොලය. එතකොට මොකද වෙන්නේ? කොලය කැපෙනවා. හැබැයි ඔහුගේ හිසකෙස් මොහු රාවණාගල අතේ තියාගෙන ඔහුගේ හිසකෙස් කපන්න උත්සාහ කරනවා. ඒ කතුරෙන්ම කපන්න උත්සාහ කරන්නේ. නමුත් හිසකෙස් කැපෙන්නේ නැහැ. එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම කොහොමද වෙන්නේ? ඒ තරම් බලයක් මේකට තියෙනවද? ඒ තරම් කොහොමද ආරක්ෂාවක් මේකේ තියෙන්නේ කියලා. තව දෙයක් තමයි මොහු හැට්ට කට්ටක් අරගෙන ඒ හැට්ට කට්ට තමන්ගේ අතට ඇනගන්න උත්සාහ කරනවා. නමුත් හැට්ට කට්ට ඇනින්නේ නැහැ කියලා තමයි ඔහු එතනදී ප්‍රකාශ කරන්නේ. මේ වීඩියෝ පාටයේදී වොයිස් එක පැහැදිලිව තියෙනවා. අපි මේ වොයිස් එක දැම්මේ නැහැ. ඒක ටිකක් නොයිස් එක වැඩි නිසා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. සමහරක් විට අපිට මේ වීඩියෝ පාටය ඔබට දෙන්න පුළුවන්. ඉතින් ඔබට මේ වීඩියෝ පාටය හොඳින් බලලා තීරණය කරන්න මේකේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ පාටයේදී ඔහු කතා කරන වොයිස් එක තියෙනවා. සහ මෙතනදී ඔහු තමන්ගේ තියෙන ඒ අනන්‍යතාවය සංගවන්න උත්සාහ කරනවා. හොඳින් බැලුවොත් එහෙම මව් අනන්‍යතාවයේ සංගවන්න උත්සාහ කරන්නේ මාස එකක් දාලා. සාමාන්‍ය මාස එකක් දාන්නේ ඇයි අපි අපේ තියෙන ඒ ගොඩක් වෙලාවට මේ කොවිඩ් රෝගයත් එක්ක තමයි අපි මාස එකක් පැලදින්න උත්සාහ කරේ. ඉතින් මොකද අපේ ජීවිතය ආරක්ෂා කරගන්න තමයි අපි මාස එකක් දෙන්නේ. නමුත් මොහු ඒ මාස එක දාන්නේ තමන්ගේ මූණ වහ ගන්න. ඉතින් අර රැවුල කපන අවස්ථාවේ වුණත් ඔබ දකින්න නැති මොහුගේ මූණ වහලා තිබුණා. එතන කොණ්ඩේ කපන අවස්ථාවේ වුණත් ඔබ දකින්න නැති මොහුගේ මූණ වහලා තිබුණා. ඉතින් මේ වීඩියෝ එක ඔහු සමාජ මාධ්‍යයට ඉදිරිපත් කරලා තිබුණාට ගොඩක් උත්සාහ කරන්නේ තමන්ගේ අනන්‍යතාවය වසන්න. ඒකෙන් ඔහු සමහරක් විට මේක රියල් එකක්ද ෆේක් එකක්ද කියලා අපි ගත්තොත් ෆේක් එකක් නම් ඔහු ෆේක් දෙයක් ලෝකෙට පෙන්නලා ඒකෙන් යම්කිසි මුදලක් උපයන හොර වැඩක් කරන්න කුමන්ත්‍රණය කරනවා නම් ඔහු වැරදි කරුවෙක් එතනදී. එතකොට ඒ වැරද්ද කරනවා කියලා ඔහු දන්න නිසා සමහරක් විට ඒ මූණ වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒක රියල් එකක් නම් ඔහු එතනදී මූණ වහන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. අපිට හොයාගන්න පුළුවන් වුණ විදිහට සාමාන්‍යයෙන් ඒ රාවණාගල කියන ඉතාම කෝටි ගාණක් වටිනා කියන දෙයක්. ඉතින් ඒක නිසා ඒ තරම් වටිනා කියන දෙයක් තියෙන ළඟ තියාගෙන ඉන්න ඔහුට මරණ තර්ජන වුණත් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ඔහුගේ මේ අනන්‍යතාවය වසන් කරන්න උත්සාහ කරන්න කියලා තමයි අපිට හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් ඒක අපේ පෞද්ගලික මතය නෙවෙයි. අපි විවිධ පුද්ගලයන් එක්ක සාකච්ඡා කරනකොට ඉතින් ඔහු කියන කාරණාවත් එක්ක අපි හොඳම කාරණාවක් උඩට ගෙනවා. ආ මේ හේතුව නිසා තමයි මොහු මේ දේ කරනව ඇත්තේ කියලා. ඉතින් අපිට තේරෙන විදිහට ඔන්න ඔයගේ කාරණාවක් තමයි මේකෙදි තියෙන්නේ. ඉතින් රාවණාගල පිළිබඳව අපි තවත් තොරතුරු හොයනවා. ඉතින් රාවණාගල නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? ඉතින් රාවණාගල කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් රාවණාගල නිර්මාණය කරපු එක සම්බන්ධවත් පුංචි කතාහන්දර ටිකක් තියෙනවා. ඒක තමයි රාවණ කියලා රජ කෙනෙක් හිටියා කියලා අපි දන්නවා. ඉතින් මේ රාවණ කියන රජතුමාගේ දැවැන්ත හැකියාවන් ප්‍රමාණයක් තිබුණා. ඒ හැකියාවන් අතරේ උඩින්ම තිබුණ දෙයක් තමයි මේ ධ්‍යාන සම්පත්තිය කියලා කියන්නේ. ඉතින් අපි ධ්‍යාන සම්බන්ධව කතා කරන ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ තමයි ධ්‍යාන වලින් උඩින් හිටපු කෙනා හැටියට අපි ගන්නෙ. නමුත් ඊට පස්සේ හිටපු අය කවුද කියලා අපිට නිශ්චිත කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් මේ රාවණ පිළිබඳව කතා කරනකොට ධ්‍යාන සම්පත්තිය හොඳින් තිබුණ කෙනෙක් හැටියට අපිට ගොඩක් තැන්වලදී තොරතුරු හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ රාවණාගල නිර්මාණය කරන්න තමන්ගේ තිබුණ ධ්‍යාන එකතු කරලා ඒක අධිපීඩනයකට ලක් කරලා මේ ලෝකයේ විශ්වයේ තියෙන විවිධ තැන්වල තිබුණ ඒ ශක්තියින් එකතු කරලා තමයි මේ රාවණාගල නිර්මාණය කරලා තියෙන්නේ කියලා ඒ යම්කිසි තැන්වලදී අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම කරන්න තරම් ලොකු බලයක් කොහොමද තිබුණේ මේ ලෝකයේ තියෙන නැත්නම් මේ විශ්වයේ තියෙන ඒ ශක්තියින් එකතු කරලා අධිපීඩනයකට ලක් කරලා ඒක භෞතික දෙයක් බවට පරිවර්තනය කරනවා කියන්නේ ඒක හිතාගන්න බැහැ නිකන් මැජික් එකක් වගේ. ඉතින් ඒක නිසා අපි ඒ සම්බන්ධව තවත් තොරතුරු හොයනවා. ඉතින් ඔබට මේ පිළිබඳව ඔබ ගාව තොරතුරු ටිකක් තියෙනවා නම් අකුරාවන අපිත් එක්ක බෙදා හදා ගන්න සහ ඔබට පුළුවන් නම් මේ පිළිබඳව ඔබගේ කියවීම මොන වගේද කියලා ඔබට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඉතින් අපි අද දවසේදී හිතනවා මේ රාවණ ගල සම්බන්ධව අපි දාන්න තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගත්ත ප්‍රමාණය ඇති කියලා. ඉතින් අපි යමු මේ වීඩියෝ එකේ ඉස්සරහට. මේ ඔබට පේන්න තියෙන්නේ රෙඩ් මර්කරි කියන එක. ඉතින් රෙඩ් මර්කරි කියනකොට ගොඩක් වෙලාවට රෙඩ් මර්කරි ගොඩක් අය අහලා තියෙන වචනයක් වෙන්න පුළුවන්. මොකද යකුරාවනා චැනල් එකේ පිළිබඳව ඔබ දන්නා කෙනෙක් නම් මුල ඉඳලම හිටියා නම් අනිවාර්යයෙන්ම රෙඩ් මර්කරි පිළිබඳව නොදන්නා කෙනෙක් වෙන්න බෑ. හැබැයි රෙඩ් මර්කරි කියන එක අහලා නැති වුණත් රතු රසදිය කියන එක නම් අනිවාර්යෙන් අහලා තියෙන්න පුළුවන්. ඉතින් මේ රතු රසදිය කියන්නේ මොකක්ද සහ මේ රතු රසදිය වලින් තියෙන ශක්තියින් මොනවද කියලා අපි අද දවසේදී පොඩ්ඩක් කතා කරන්න හිතුවා. මොකද මෙවැනි වීඩියෝ පට අදට සමාජ මාධ්‍යවල විවිධ තැන්වලදී අපි ප්‍රචාරය වෙනවා දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සම්බන්ධව ටිකක් කතා කරොත් හොඳයි කියලා අපි හිතුවා.
ඉතින් රෙඩ් මර්කරි කියන්නේ ඉතිහාසයේ මේ පිරමීඩ කාලේ නැත්නම් අපි කියන්නේ ඊජිප්තු කාලය දක්වා දිව යන දෙයක්. ඉතින් මේ රෙඩ් මර්කරි වලට විශේෂ බල තියෙනවා කියලා කියනවා. ඉතින් මේකෙදි මේ වීඩියෝ පාඩේ හොඳින් බැලුවොත් එහෙම රෙඩ් මර්කරියක් දරපණයක් නැත්නම් අපි කියන මේ කණ්ණාඩියකින් බැලුවොත් එහෙම ඒක අවර්ණයි කියලා තමයි කියන්නේ. මේ රතු පාට පේන්නේ නැහැ කියලා. ඉතින් මේ වීඩියෝ පාඩේත් අපි හොඳින් බලනකොට මේ වීඩියෝ එකේ තියෙන දෙයක් තමයි රෙඩ් මර්කරි එක පැත්තකින් තියලා එතනදී කණ්ණාඩියකින් පේනනවා ඒක අවර්ණයි. ඒක සුදු පාටයි. එතකොට තව ගත්තොත් එහෙම මේ රෙඩ් මර්කරි එකේදී ඒකට ගාලික් නැත්නම් මේ සුදු ලුණු ලං කරොත් එහෙම ඒක පොඩ්ඩක් පැත්තකට යනවා. ඒක පොඩ්ඩක් ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා කියලා අපිට මේ වීඩියෝ එකේ දැකබලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි රත්තරන් කියන ලෝහය ලං කරවුවොත් එහෙම ඒ රත්තරන් ලෝහයට මේ රෙඩ් මර්කරි ආකර්ෂණය වෙනවා කියලා මෙතනදී අපිට පෙන්වන්න මේ කට්ටිය උත්සාහ කරනවා. ඉතින් මෙතනදි විතරක් නෙමෙයි මීට පෙරත් අපි වීඩියෝ පාට රාශියක් දැකලා තියෙනවා. ඒ හැම එකේදීම ඒ ශක්තිය පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ රෙඩ් මර්කරි ඇයි නිර්මාණය කරන්න කියලා ගොඩක් කලාවට ගත්තොත් එහෙම ඒක කාරණා දෙකක් තියෙනවා. ඉතින් රෙඩ් මර්කරි පිළිබඳව හැමතරතුරක්ම අපි අද දවසේ කතා කරොත් හොඳයි කියලා හිතුවා. ඉතින් ඒක නිසා තමයි ටිකක් වැඩිපුර කතා කරන්නේ. ඉතින් ඔබගේ රත්තරන් කාලයට අපි හරි වටිනාකමක් දුන්නොත් එහෙම හොඳයි කියලා හිතනවා. මොකද ටිකක් කියලා හෙට දවසේදී තව වීඩියෝ පටයක් ගෙනාලා ඒක ඉතුරු ටික කියනවට වඩා හරියටම හැමතරතුරක්ම ඔබට පැහැදිලිව මේ වීඩියෝ පාඩේම ඉදිරිපත් කරොත් හොඳයි කියලා හිතුවා. ඉතින් ඒක නිසා අපි අද දවසේදී මේ සම්බන්ධව ටිකක් වැඩිපුර කතා කරමු. ඉතින් මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඔය කියන ඊජිප්තු කාලයේදී නිර්මාණය කරා යැයි කියන රෙඩ් මර්කරි එක. අනිත් කාරණාව තමයි අපි මේ විවිධ දන්නවා හිට්ලර් කියලා ලෝකයේ හිටියා විවිධ අත්දැක බැලීම් කරපු නායකෙක් හැටි අපිට ගන්න පුළුවන් එක පැත්තකින්. නැත්නම් අනිත් පැත්තෙන් ගත්තොත් එීම සමූල ඝාතනය කරපු සහ ඉතාම කුරිරු නායකෙක් හැටි තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔහු මේ රෙඩ් මර්කරි කියන එක නිර්මාණය කරා කියලා අපිට හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔහු නම් මේ රෙඩ් මර්කරි කියන එක හොයාගෙන තියෙන්නේ බෙහෙත් කරන්නවත් නැත්නම් කෙනෙක්ගේ ජීවිතයක් සුවපත් කරන්නවත් නෙවෙයි, ඒක අවියක් විදිහට භාවිතා කරන්න. ඒ කියන්නේ රෙඩ් මර්කරි වල තියෙන අධික පීඩනය නැත්නම් මේ රෙඩ් මර්කරි වල තියෙන ඒ ගුණය යොදාගෙන යම් කිසි විදිහේ අවියක් නිර්මාණය කරන්න තමයි ඔහු උත්සාහ කරලා තියෙන්නේ. ඔහු ඒ නිර්මාණය කරා කියලා කියනවා. එකක් තමයි නියාස්තික අවි නිර්මාණය කරා කියලා කියනවා මේ හිට්ලර් ඒ කාලයේදී. ඒ වගේම මොහු විවිධ විදිහටම මිනිසුන්ගේ ඇඟ භාවිතා කරන ශරීරය භාවිතා කරගෙන විවිධ අවි නිර්මාණය කරා කියලා කියනවා. ඉතින් ගොඩක් කලාවට අපි මේ මේවා හඳුන්වන්නේ ජෛව අවි කියලා. ඉතින් ජෛව අවි ගත්තොත් එහෙම ගොඩක් කලාවට අපි දන්න දෙයක් තමයි අද දවසේදී මේ වැඩිපුර කතා බහ කරන COVID-19 කියන ඒ වෛරසය ගන්නොත් ගත්තෙත් ගොඩක් කලාවට ජෛව අවියක් වෙන්න ඇති කියලා. මොකද තව කෙනෙක්ගේ බලපෑමකට නැත්නම් ලෝකයේ තියෙන මේ ජනගහණය අඩු කරන්න විවිධ රටවල් වලට ඒ ජෛව අවි විවිධ විදියට එවනවා. ඒක කොවිඩ් වෙන්න පුළුවන්, තවත් ඕනතරම් රෝගාබාධ දහස් ගණක් ඉදිරියටත් එන්න පුළුවන් ලෝකයේ විවිධ රටවල් වලට. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපිටත් එන්න පුළුවන්. ඉතින් අපි තොරතුරු හොයාගෙන යනකොට එවැනි විදිහට ජෛව අවි නිර්මාණය කරපු ඉතා කුරිරු පාලකයෙක් හැටියට තමයි ඔහු හඳුන්වන්නේ. ඒ වගේම තමයි ඔහු මේ ජෛව අවි භාවිතා කරලා විවිධ ශක්තිය වැඩි නැත්නම් මේ ජෛව අවි වලින් අද දවසේදී අපි කරන්නේ මිනිස්සු මරණ එකනේ. හැබැයි ඔහු කරන්නේ මේ මිනිසිය ගතොත් මේ මිනිසයාගේ ශාරීරියේ තියෙන ශක්තිය දහස් ගුණයකින් වැඩි කරලා ඉතාම දැවැන්ත ශක්තියක් තියෙන පුද්ගලයෙක් නිර්මාණය කරලා ඒ ශක්තිය තියෙන පුද්ගලයා සටන් වීමට යවලා ඒකෙන් ජයග්‍රහණය ලබා ගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපිට හොයා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන රෙඩ් මර්කරි එක අවසානයේදී මේ වගේ විවිධ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වලට කොහොමද එන්නේ, නැත්නම් ටීවී එකට නැත්නම් රේඩියෝ එකට කොහොමද එන්නේ කියලා අපි පොඩ්ඩක් ඔයලා බලනකොට ඒ කාලේදී හික්ටර් තමන්ගේ ඒ යුදමය කටයුතු වලින් එක්තරා කාලයකදී ඔහු පසුබහිනවා, ඔහු පැරදෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ තිබුණ වටිනාම කියන අවියේ ප්‍රධානම දේ තමයි මේ රෙඩ් මර්කරි කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඔහු ඒ හැමදේම ඒ තියෙන ඒ කාලේදී භාවිතා කරපු උපකරණ වලට දාලා වෙනත් රටවල් වලට යවලා තිනවා. මොකද ඒ දේවල් වෙන කෙනෙකුගේ අතට හම්බ වුණොත් එහෙම ඒක ඉතිහාසයේ වුණ ලොකුම ඛේදවාචකය වෙන්න පුළුවන් ඒ කියලා ඔහු හිතලා තිනවා. ඉතින් ඒක නිසා තමයි ඒ වගේ දෙයක් කරන්න ඇත්තේ කියලා අපිට හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔබගේ කියවීම කොහොමද සහ ඔබ දන්නා තොරතුරු මොනවද මේ රෙඩ් මර්කරි සම්බන්ධව මීට වඩා දෙයක් ඔබ දන්නවා නම් අනිවාර්යයෙන්ම අකුරාවන channel එකේ මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් ඔබට පුළුවන්
මේ තිරයේ දිස්වන අංකයටත් ඔබට කතා කරලා ඔබ දන්නා තොරතුරු අපිට ලියලා එවන්න පුළුවන් සහ ඔබ දන්නා තොරතුරු අපිට වොයිස් එකක් විදිහට හරි කමක් නැහැ ඔබට හැකි ආකාරයට අපිත් එක බෙදා හදා ගන්න අමතක කරන්න එපා ඉතින් මේ වීඩියෝ එකේ ඇති රෙඩ් මර්කරි සම්බන්ධව ඔබත් එක බෙදා හදාගත තොරතුරු ප්‍රමාණවත් වෙන්නේ නැති කියලා අපි හිතනවා අපි එහෙනම් යමු වීඩියෝ එකේ ඉදිරියට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රත්තරන් එතකොට මේ රත්තරන් මෙච්චර ප්‍රමාණයක් කොහෙන්ද එතකොට මේ දේවල් මොහුට ලැබෙන්නේ නැත්තේ කොහොමද කියලා අපි හොයන්න උත්සාහ කරා නමුත් ඒ දේවල් අපිට හොයාගන්න බැරි වුණා මේ වීඩියෝ පාඩේ ඔහු වොයිස් එකෙන් කියන දෙයක් තමයි මේ මෙතන කිලෝ 5ක් තියෙනවා ඒක කිලෝ 5 වෙන් කරලා තියෙන්නේ ඒ කිලෝ 5 තමයි ඔයාලට දෙනවා කිව්වේ ඒ කියන්නේ මොහු මේක මේ වීඩියෝ එක යොමු කරලා තියෙන්නේ අප්ඩේට් එකක් විදිහට මේ වීඩියෝ එකේදී ඔහු මේ අප්ඩේට් එකක් විදිහට ඉදිරිපත් කරන්නේ මේ කියන රත්තරන් ප්‍රමාණය විකුණ ගන්න ඒ කියන්නේ කිලෝ 5ක් මේ වෙන් කරලා තියෙනවා මේ කිලෝ 5 තමයි මම විකුණන්නේ කියලා ඉතින් ඔබට මේ වීඩියෝ එකේදී ඒ වොයිස් එක හරියටම අවශ්‍ය වෙනවා නම් සහ අපේ ගාව ඒ වීඩියෝ පාඩේ තියෙන ඔරිජිනල් එක. ඉතින් ඒ ඔරිජිනල් එක ඔබට දෙන්න පුළුවන්. මොකද ඔබට ගොඩක් වැදගත් වෙයි. මොකද සමාජයේ අත වෙනකොට මේ වැනි දේවල් වෙනවා. මොකද මේ දේවල් අපි හොඳින් බැලුවොත් එහෙම මේක රියල් රත්තරන්ද නැත්නම් ෆේක්ද කියලා අපිට හරියටම හඳුනා ගන්න බැරි වුණාට නමුත් වැඩිපුර ලංකාව මේක සිංහලෙන් ඔහු කතා කරන්නේ. ඉතින් ගොඩක් කලාවට අපිට හිතන දෙයක් තමයි මේක ෆේක් රත්තරන්. හැබැයි ඔහු ඒ වීඩියෝ එක ඉදිරිපත් කරලා ඔහු අප්ඩේට් එකක් දෙන්න සමහරක්කිට මුදලක් ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් කෙනෙකුට අප්ඩේට් එකක් දෙනවා නම් ඔහු රුපියල් ලක්ෂ ගානක් ගත්තොත් එහෙම අප්ඩේට් 10ක් දුන්නොත් එහෙම ලක්ෂ 10යි. හැබැයි අප්ඩේට් 100ක් ඔහුට දෙන්න පුළුවන් වුණොත් එහෙම එයාට ලක්ෂ 100ක් හම්බ කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ලංකාවේ ඔය වගේ කූට කුමන්ත්‍රණත් යනවා. අමුතු බිස්නස් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා අපි අද දවසේදී මේ වීඩියෝ පාඩේ ගේන්න හේතුව තමයි මේ රත්තරන් ප්‍රමාණය ඔබට පෙන්නලා ඔබත් ඒ කුමන්ත්‍රණවලට දායාද වෙන පුද්ගලයෙක් කරන්න නෙවෙයි. ඉතින් මෙවැනි දේවල් ලංකාවේ වෙනවා. හැබැයි ඔබ ඒවට අහු වෙන්න යන්න එපා. ඔබ මේ පිළිබඳව දැනුවත් වෙන්න. මොකද පාරක යනකොට ඒ පාරේ යම්කිසි තැනක වලක් තියෙනවා කියලා ඔබ දැනගත්තොත් කලින්ම ඔබ ඒ වලට අඩිය තියන්න යන්නේ නැහැ. හැබැයි වලක් නැහැ කියලා ඔබ දැනගත්තොත් එහෙම වලක් තියෙනවද නැද්ද කියලා ඔබ දැනගත් හරියටම දැනගන්න ක්‍රමයක් තිබුණ නැත්නම් එහෙම මොකද වෙන්නේ යනකොට අර වලට වැටෙන්න පුළුවන්. හැබැයි අපි මේ සම්බන්ධව මේ තොරතුරු හැම එකක්ම ඉදිරිපත් කරන්නේ ඔබට ඒ වලට වැටෙන්නේ නැතුව ජීවිතේ ඉස්සරහට යන්න අත්වලක් වෙන තමයි. ඉතින් මේ වීඩියෝ එකේදී මොහු මෙතනදී බිස්නස් එකක් කරන්න උත්සාහ කරනවා. නමුත් අපිට තේරෙන විදිහට මේක ෆේක් වෙන්න පුළුවන් ගොඩාක් කාලවලට. මොකද මේ තරම් රත්තරන් ප්‍රමාණයක් තියෙන ලංකාවේ කිසිම තැනක එහෙම රත්තරන් නිධියක් හම්බ වෙලා නැහැ. නමුත් අපි ඉතිහාසය පිළිබඳව හොයාගෙන යනකොට ලංකාවේ හෙළ ඉතිහාසය පිළිබඳව. ඒ කියන්නේ දැනට අවුරුදු දහස් ගානකට පෙර ලංකාවේ එහෙම රත්තරන් වැඩිපුර තිබිලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි ලංකාවේ අද වෙනකොට මේ තියෙන නිදන් වස්තු පිළිබඳව තොරතුරු හොයනකොට මේ වගේ වැඩිපුරම හම්බ වෙන්නේ මොනවද? රත්තරන් පිළිම හම්බ වෙනවා. එතකොට රත්තරන් මංජුසා හම්බ වෙනවා. එතකොට මැණික් මංජුසා හම්බ වෙනවා. මේ හැම එකක්ම රත්තරන්. රත්තරන් කඩු හම්බ වෙනවා. රත්තරන් ඔටුනු හම්බ වෙනවා. දැන් මේ තරම් රත්තරන් 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 කියලා නම් එහෙම මේ තරම් රත්තරන් ප්‍රමාණයක් කොහෙන්ද ලංකාවට? අන්න හොඳ ප්‍රශ්නයක්. එතකොට ලංකාවේ රත්තරන් නිධියක් තිබුණාද? හැබැයි අද වෙනකොට රත්තරන් නිධියක් ලංකාවේ හම්බ වෙලා තියෙනවා. හැබැයි ඒ රත්තරන් නිධියේ මේතන රත්තරන් ප්‍රමාණයක් ඉක්මනට මේතරම් ප්‍රමාණයක් එකතු කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඉතාම සුවල්ප ප්‍රමාණයක් තමයි ඒ රත්තරන් නිධියේ රත්තරන් තියෙන්නේ. ඉතින් නමුත් ලංකාවේ හෙළ ඉතිහාසය පිළිබඳව කතා කරනකොට අපිට හොයාගන්න පුළුවන් වෙනවා මේ රත්තරන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ රත්තරන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රත්තරන් පොළවෙන් අරගෙන නැත්නම් මේ පොළවේ තියෙන පසුත් එක කවලම් වෙලා තියෙන රත්තරන් ගොඩට අරගෙන ඒවා නිස්සාරණය කරලා මේ තියෙන ඒ තියෙන ජරා විපත් කරලා ඒ රොඩු බොඩු අයින් කරලා මේවා නිස්සාරණය කරලා ඒවාගේ නිර්මාණය කර බහඬ. ඒතර ඒ එක රත්තරන් වර්ගයක්. අනික තමයි ලෝකේ තවමත් වර්තමානයේ ක්‍රියාත්මක නොවන ඉතිහාසයේදී ක්‍රියාත්මක වුණායයි කියන මේ රත්තරන් නිෂ්පාදනය කිරීම. ඉතින් රත්තරන් නිෂ්පාදනය කිරීම පිළිබඳව යකුරාවන අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. අපි උත්සාහ කරනවා තාමත් රත්තරන් නිෂ්පාදනය කරන්න භාවිතා කරපු ඒ අමුද්‍රව්‍ය මොනවද සහ රත්තරන් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා ගොඩක් අපි තොරතුරු හොයනවා. නමුත් අපිට තවමත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් හොයාගන්න බැරි වුණා. නමුත් ඉතිහාස කතාවල මේ රත්තරන් නිෂ්පාදනය කරා යයි විවිධ සැක නැත්නම් විවිධ කතා බහක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඒක නිශ්චිතවම මේක ෆේක් එකක් එහෙම දෙයක් ලෝකෙ වෙන්න බෑ කියලා
අපිට ඒ වචනය නැත්තං ඒ තොරතුර අපිට විසි කරලා දාන්න බෑ. ඉතින් ඒක නිසා ඔබට පුළුවන් නම් ඔබ දන්නා තොරතුරු අපිත් එක්ක බෙදා හදා ගන්න ටිකක් මහන්සි වෙන්න මේ සම්බන්ධව හොයන්න. මොකද රත්තරන් නිෂ්පාදනය කරන්න පුළුවන් වුණොත් එහෙම ලංකාවේ තියෙන ඒ තියෙන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන කොයිතරම් දෙයක්ද ලෝකෙම හොල්ලන්න පුළුවන්. මොකද අද දවසේදී ලෝකයේ හොල්ලන මිනිස්සු ඉන්නේ එකක් තමයි ඔය කියන බොර තෙල් කියන එක. මොකද ඒක අපිට නැහැ. එතකොට රත්තරන් කියන එක තමයි ඊළඟට තියෙන්නේ. එතකොට රත්තරනුත් අපිට නැහැ. හැබැයි මැණික් ටිකක් තියෙනවා. ඒකේ හින්දා අපි පුංචි විදියට රට ටිකක් උඩට අර යන්න උත්සාහ කරනවා. හැබැයි රත්තරන් නිෂ්පාදනය කරන්න පුළුවන් වුණොත් එහෙම අපිට රත්තරන් නිදි අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි රත්තරන් නිෂ්පාදනය කරලා රත්තරන් නිෂ්පාදනය කරන එක අර රත්තරන් නිස්සාරණය කරනවට වඩා ඉතාම පිරිසුදුයි. ඒ දේ ඉතාම ප්‍රබලයි කියලා තමයි අපිට හොයාගන්න පුළුවන් උනේ. ඉතින් අපිත් උත්සාහ කරනවා, ඔබත් උත්සාහ කරන්න මේ සම්බන්ධව තොරතුරු හොයන්න. හැබැයි ඔබ දන්නා තොරතුරු අපිත් එක්ක බෙදා හදා ගන්න නම් අමතක කරන්න එපා. ඉතින් අද දවසේදී වීඩියෝ එකෙන් ඔබගේ ජීවිතේට අලුත් අලුත් තොරතුරු ගොඩාක් එකතු කරගන්න වාසනාව උදා වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් අද දවසේදී වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලා එන්නම්. ඕකේ, තැන්ක් යූ.